හොඳයි එහෙනම් අපි කතා කරන්න ආරම්භ කරන්න හදන්නේ හත ශ්‍රේණියේ ශාක විවිධත්වයේ කියන පාඩමේ වැඩපොත් තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නය තියෙනවා සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක යන කවරෙක් දැයි උදාහරණ සමගින් දක්වන්න. සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියන්නේ මොනවද කියලා හඳුන්වලා ඒවට උදාහරණ ලියන්න කියලා කියන්නේ. එහෙනම් බලමු දැන් ඔයගොල්ලෝ කියන්න පුළුවන් මොනවද අපුෂ්ප ශාක කියලා කියන්නේ. අපුෂ්ප ශාක දැන් උත්තර ලියලා තියෙනවා උත්තරත් එක්ක කියන්න පුළුවන්. අපුෂ්ප ශාකයක් කියන්නේ එතකොට අපුෂ්ප ශාකයක් කියලා කියන්නේ ජීවන චක්‍රයේ කිසිදු දිනක පුෂ්ප හටගන්නේ නැත්තම් ජීවන චක්‍රය තුළ කිසිදු දිනක පුෂ්ප හට නොගන්නා ශාක තමයි අපි කියන්නේ මොනවද අපුෂ්ප ශාක කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඒකේ අපුෂ්ප ශාක කියන එකට උත්තරය තමයි ජීවන චක්‍රයේ කිසිදු දිනක පුෂ්ප ඇති නොකරන ශාක. උදාහරණ කීවොත් මොනවද තියෙන උදාහරණ? උදාහරණ කියන්න බෑ. ඔව් පරිණාංග පරිණාංග පුළුවන්. ඊගාවට මඩු ශාකය ගන්න පුළුවන්. ඊගාව පාසි වර්ග ගන්න පුළුවන්. බේඳුරු ශාකය. ඔව් බේඳුරු බේඳුරු අයිති වෙන්නේ පරිණාංගයකට බේඳුරුත් ගන්න පුළුවන්. දැන් පරිණාංගයි බේඳුරුයි කියලා දෙකක් ලියන්න එපා. පරිණාංග ලිව්වොත් බේඳුරු ලියන්න එපා. බේඳුරු ලිව්වොත් පරිණාංග කියලා ලියන්න එපා. බේඳුරු කියන්නේ පරිණාංග ප්‍රභේදයක්. ඒතර බේඳුරු ඇතුළු පරිණාංග ප්‍රභේද කියලා එක්ක ලියන්න. රයිට්. එතකොට ඊගාවට තව තියෙනවා ඉන්දියන් විලෝස්, පයිනස්, සයිප්‍රස් වගේවා. මේවා එක්කම මොනවාද? ඔන්න අපුෂ්ප ශාක තියෙන්නේ. අපුෂ්ප ශාක. හරිනේ. දැන් එන අපි ඊගාවට ලියන්න ඕන මේකට උත්තරය මොකද? ඊළඟ එක අහනවා සපුෂ්ප ශාක කියන්නේ මොනවද කියලා. සපුෂ්ප ශාක. ඒතර පිළිවෙලක් නෑ. ඒතර සපුෂ්ප ශාක යනු කියලා ලියන්න පුළුවන්. ඒතර සපුෂ්ප ශාක කියන්නේ මොනවද? ජීවන චක්‍රයේ කවදා හෝ දිනක පුෂ්ප ඇති කරන පුෂ්ප හට ගන්නා ශාක තමයි අපි සපුෂ්ප ශාක කියලා කියන්නේ. නං එක ලියලා නැත්තම් ලියලා ගන්න තියෙන්නේ සපුෂ්ප ශාකය anu මොනවාද කියලා හෙව්වාම ලියන්න තියෙන මොකද්ද ජීවන චක්‍රයේ කිසියම් දිනක පුෂ්ප හට ගන්නා ශාක ජීවන චක්‍රයේ කිසියම් දිනකදී පුෂ්ප ඇතිවන ශාක උදාහරණ ලියන්න පුළුවන් මොනවාද ඉතින් අපි අවට තියෙන ඕන තරම් බටු මිරිස් තක්කාලි ඒ වගේවා අඹ කොස් දෙල් පොල් ඒවා කොහොම ලියන්න පුළුවන් ඊගාව දෙවෙනි එකේ කියනවා දීබීජ පත්‍රි සපුෂ්ප ශාකයක් ඇඳ කොටස් නම් කරන්න කියලා කියනවා. දීබීජ පත්‍රි සපුෂ්ප ශාකයක් ඇඳලා කොටස් නම් කරන්න කියලායි කියන්නේ. ඒතර මෙන්න තියෙනවා මේ ආකාරයට මේකට තියෙනවා මොනවද තියෙන්නේ? මේ තියෙන්නේ මුදුන් මුල. මේ මුදුන් මුල තියෙන්නේ මේ තියෙන්නේ පාර්ශික මුල් මේ තියෙන්නේ කඳ කඳ තියෙන්නේ ඊගාට මේ තියෙන්නේ අතු තියෙන්නේ අතු අතු යාවට මෙතන තියෙනවා අග්‍රස්ත අංකුරය දැන් මේ තියෙන්නේ මොනවාද? ඒවට අපි කියන්නේ පාර්ශ්වික අංකුර පාර්ශ්වික අංකුර ඊගාවට
पुष्पय मेन्न इगावत्ती नामनाद पले उन्न दीबीज पात्री सपुष्प शाकेक तीन कोटास में की तवती नामनाद पात्र अपी नाम करलने इतोर में तीनने पात्र तीन उन्न बालानों कोड़ एंदपु पिंतूरे वया आकारेट सियाल्ल सठान विलाती नामनाद कियला කඳ මුදුන් මුල පත්‍ර ඒ ආදී වශයෙන් සියල්ල තියනවාද කියලා බලන්න. අඩුපාඩු තිබේ නම් සකස් කරගන්න. තමන්ගේ ගැටලු තියනවා නම් ඒ යන අතරේ ඒ ගැටලු අහන්න පුළුවන් තමන්ට මොනාරි ප්‍රශ්න පත්‍රය පිළිබඳ අහන්න තියෙනවා නම්. अड़पाड़ी मम्मा पिंतूरे गैटलो तीन के ने किन्नो ना क्या अंडर हरी ना भी बालम ईलांग पियावर टकी ही ला एक बीज पात्री साक्य आप तमाई तीन यादी इंदर यागे मिन्नती है ना वा एक बीज पात्री आये के खांदा आतु बेदिला नहें ने व्याकार एक बलापुर අපිට වැඩි ලේසි නිසා right දැන් මේ තියෙන ඵල මේ තියෙන පත්‍ර मेतीयने पुष्प मेतीयने अग्रस्त अंकुरयते अग्रस्त अंकुरयते उदय बालन टग्गाल अडुपाडु तीनोनम हरिगस गंड उदाहरण 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 दीबीज पात्री उदाहरण दीबीज पात्री अंदेन मुदुर्मुलाशेषेतमी दीबीज पात्री शाकियान बल उदाहरण कीप्यालिया उत्तरवलिंग
ඔව් අ තර බටු තක්කාලි මිරිස් අඹ දෙල් ඔස් මෙන්න මේ වගේ ඒවා තමයි කඳ අතු බෙදෙන සියල්ල මේකට අයිති වෙලා තියෙනවා මේකට අයිති වෙලා තියෙනවා ඊගාවට එක බීජ පත්‍රී කට්ටියට මොනවාද දැන් එක බීජ පත්‍රී අය පොල් ශාකේ පොල් කිතුල් තල් පොල් කිතුල් තල් තුන වර්ග මේවා එක්ක මොනවාද නොය කියන ඒක බීජ පත්‍රී අය පොල් පුවා තල් කිතුල් තුන වර්ග තුන වර්ග වලට තමයි වි ඉරිඟු තිරිඟු වගේවත් අයිති වෙන්නේ හොඳයි ඊගාව අපි යන්නේ ඊළඟ පියවරට ඊළඟ පියවරට යන්න හදන්නේ අපි එම ශාක ප්‍රභේද දෙකෙහි පුෂ්ප බීජ කඳ මුල් ආදීෙහි ඇති වෙනස්කම් ලියන්න වෙනස්කම් ලියන්න ප්‍ර පුෂ්පය බීජ කඳ මුල ආදී ඇති වෙනස්කම් ලියන්න කියලා කියන්නේ. ତର බලන්න ගත්තාම පුෂ්පය පුෂ්පය ගත්තාම මොකදලා තියෙන්නේ? ତର දීබීජ පත්‍රී ආයේ පුෂ්පය පුෂ්ප කොටස් තුනක් හෝ මේ හතරක් හෝ පහක් හෝ ඒවායේ ගුණාකාර වලින් තියෙන්නේ. එතන වෙනස්කම් තුනක් ලියන්න කියලා තියෙන්නේ. එක වෙනස් කම් ලියන්න කියලා හදාගන්න එකකට එකක් වෙන ලියන්න තියෙන්නේ දෙකක් වගේ ලියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ දැන් පුෂ්පේට එකයි තියෙන්නේ මොකක්ද උඩ අන තියෙන වෙනස්කම තමයි ප්‍රධාන වෙනස්කම දැන් මෙයාගේ දීවිජ පත්‍රී පැත්තේ මෙහෙම වගුවක් හදාගන්නත් පුළුවන් ඕනනම් උගලන්ට දීවිජ පත්‍රී එක බීජ පත්‍රී මෙතනින් ලියවෙනවා මොනවාද පුෂ්පය बीज बीजवल ආන්න බීජ ගත්තාම ප්‍රධාන වෙන සමය මොකද්ද? දී බීජ පත්‍රී වල බීජ පත්‍ර දෙකක් ඇත. බීජ පත්‍ර දෙකක් ඇත. ඒක බීජ පත්‍රී පැත්තේ මොනවාද? බීජ පත්‍ර එකක් ඇත. බීජ පත්‍ර දෙකක් ඇත. බීජ පත්‍ර එකක් ඇත. තව වෙනස්කම් කීපයක් තියෙනවා අපි හතේ පන්තිර මේ ප්‍රමාණවත්. ඊගාව තියෙනවා කඳ කඳ ගැන කතා කරන්න තියෙන්නේ කඳ තමුදලා තියෙන්නේ මෙයාගේ කඳ ගත්තා අතු බෙදෙනවා දී බීජ පත්‍රී අතු බෙදෙයි ඒක බීජ පත්‍රී අතු නොබෙදෙයි අතු බෙදෙයි අතු නොබෙදෙයි ඊළඟට දී බීජ පත්‍රී වලට ඕන නම් තව එකක් ලියන්න පුළුවන් කඳ ක්‍රමයෙන් මහ ඉහළ සිට පහළට ක්‍රමයෙන් මහතින් වැඩි වේ. තන් කේතුවක ආකාරයක් තමයි දීබීජ පත්‍රී කඳක් පේන්නේ. උඩට යන්න යන්න හීන් වෙනවා. ඒක බීජ පත්‍රී වල කොහමද? පාදස්ත්‍රය අග්‍රස්ත්‍ය දක්වාම එකම මහතකින් තියෙනවා. මහත ක්‍රමිකව වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩාක් මහතින් වැඩිවීමක් වෙන්නේ නැහැ. දැන් දීබීජ පත්‍රී කට්ටියගේ කඳ ක්‍රමිකව මහත් වැඩෙනවා, මහත් වෙනවා. නමුත් මෙයාගේ කඳ පාදේ ඉඳලා උඩට මේකම මහතක් තියෙන්නේ. ඔරයිට්. ඊළඟට ගත්තාම මුල් කඳ ඊළඟ මුල්. මුල් ගත්තාම මොකද වෙලා තියෙන්නේ? දී බීජ පත්‍රී වලට ලියන්න පුළුවන් මුදුන් මුලක් ඇත. ඒක බීජ පත්‍රී වල ලියත හැකි මුදුන් මුලක් නැත තන්තු මුල් ඇත. මුදුන් මුලක් නැත තන්තු මුල් පද්ධතියක් ඇත. මුදුන් මුලක් සහිත මූල පද්ධතිය තියෙන මෙයාට අරයට තියෙන මොනවාද? තන්තු මුල් සහිත මූල පද්ධතියක් තියෙනවා.
अब मेरे तवे का दागा हूं पत्र पत्र दागा ने पत्र एक अच्छा कर गा प्रश्न ने पत्र पत्र का ताम में दीवीज पात्री जालाकार नारद सहित पलल पत्र जालाकार नारद सहित पलल पत्र में पत्र ग्यार पास से एक बीज पात्री पत्र मुझे लाते हैं एक बीज पात्री पत्र ग्यार पाम समांतर नारद सहित सिहिं दिगटी पत्र समांतर नारद यति सिहिं दिगटी पत्र में कुलो पलल पत्र जालाकार नारद तीनों अर्पित मुझे लाते हैं समांतर नारद सिहिं दिगटी अर्ने इगाव किया ना शाकम उल्लोलिंग इटू अने कृत्यान देका लियांड शाकम उल्लोलिंग सिद्ध वेने वैद देका लियांड लो देका तमाय मुनाद प्रदानम कार्य देका पिलिवोतिंग शाक कांदे शाके उपस्तरेट साविकरते भी शाके उपस्तरेट साविकल्लतियन देवनी कारण आवक्की वोतिंग දවාලගේ උත්තර කියන්න ඕනේ ඒ වගේම තමයි ඔයාලගේ උත්තර වල මොනාරි ගැටලු තියනවා නම් ඒවා ඉදිරිපත් කළා අහන්නත් ඕනේ දැන් මම කියන එකම උත්තරේ ලියාගෙන වැඩක් නැහැ රයිට් එහෙනම් මොනවා දෙවෙනි එක ශාකයට අවශ්‍ය කරන ඔව් ජලය කණිය උරා ගැනීමට ඔතන තව එකක් ජලය කණිය උරා ගන්න ඊගා තව එකක් තමයි ප්‍රජනන කාර්යයටත් ඇතැම් මුල් विशेष कृत्यु उल्वर्ग ऐसुरेन में वग्व पुरवान किला किया वग्व दिया नित्र विशेष उल्वर्ग प्रयोजन पावतीन शाक दप्यर कताक्राने विशेष उल्वर्ग वाग कीप्या इकाप तमाई किया नमाद आलग्न मूल हरी आलग्न मूल वो मुदाई आलग्न मूल तर आलग्न मूल है बता पहुर मूल किला तब में करे किया ना ग्राहक अल्लाह गणीमट පවතින ශාකයෙන් අහනවා මොනවද තියෙන ශාක කුලත් ගම්මිරිස් වැල් පොහිල මෙන්න මේ වගේ වයේ මේක තියෙනවා ආලග්න මුල් එහෙනම් පහුරු මුල් තව එකක් කියන්න මට තවත් මුල් වර්ගයක් කියන්න ඉක්මන ඔව් කරු මුල් කරු මුල් කරු මුල් තර කරු මුල් शाके समबर्तावे राकिंड तीयने करुमुल करुमुल शाके समबर्तावे राकिंड तीयना तीयने शाक मुनाद करुमुल तीयने वा ओ नुग नुग शाके नुग बो इगाट वेटके या मेने में आगे शाक वल तीयना इगाट तुम्हें निवार गया तात्ते का क्या ने करुमुल एक्का में आना तात्मुल वार गया आयरुमुल කයිරුමුල් එකක් තියෙන්නේ මොකද්ද ශාකයේ සමබරතාවය ආරක්ෂා කරන්න තියෙන්නේ ශාකයේ සමබරතාවය රකින්නයි ඒ මුල් වර්ගයේ තියෙන්නේ තියෙන ශාක මොනවාද කයිරුමුල් තියෙන ශාක ඔව් රම්පේ ඉංගියාඩ් පස්සේ උණ වැටකෙයියා මෙන්න මේ වගේ ශාක වල මේ කයිරුමුල් දකින්න ලැබෙනවා उदय
වායවමුල් හරි වායවමුල් 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 ඒතර වායවමුල් තියෙන්නේ මොකටද වායුගෝලෙන් ජල වාෂ්ප උරා ගන්නද වායවමුල් තියනවා වායුගෝලෙන් ජල වාෂ්ප උරා ගන්නද පවතින ශාක මොනවාද ඉතින් ශාක ඔ විශේෂයෙන්ම ඕකිඩ් වර්ග ඕකිඩ් වර්ගවල මේ කියන වායවමුල් දකින්න ලැබෙනවා ඒ වායවමුල් එක්කම තවත් වර්ගයක් තියෙනවා මොනවාද වායු දරමුල් කියලා වායු දරමුල් අරවා වායවමුල් මේකල වායු දරමුල් කියන්නේ මොනවාද වායුගෝලයෙන් වාතය අවශෝෂණය කරගන්න වායුගෝලීය වාතය අවශෝෂණය කර ගැනීම සඳහා තිබෙන මුල් විශේෂය තමයි මේක අපි කිව්වා කඩෝලාන ශාකවල මේවයි වීඩියෝ එහෙමත් එක්කම අපි කතා කරලා ඇත්තේ කඩෝලාන ශාකවල මේක තියෙනවා කිරල කඩොල් වාගේ කඩෝලාන ශාකවල ජලයෙන් ඉහළට වර්ධනය වෙච්ච මුල් තියෙනවා ඒවට අපි කියනවා වායුදර මුල් කියලා ඒගොල්ලෝ කරන්නේ මූල පද්ධතියට වමනා කරන ඔක්සිජන් සහිත වාතය ඒ මුල් වලින් උරා ගන්න එක තමයි කරන්නේ මොකද මූලපද්ධතිය ජලයෙන් යට වෙලා තියෙන්නේ ජලයෙන් යට වෙච්ච මූලපද්ධතියට වාතය හරි ලැබෙන්නේ නැතුව යනවා ඒක නිසා අන්නේ වාතය ලබා ගැනීම සඳහා තමයි මේක සැකසීලා තියෙන්නේ ඊගාව තියෙනවානේ මොනවාද තවත් මුල් වර්ග ආහාර ඔය ආහාර සංචිත මුල් 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 ආහාර ගබඩා කරලා තියාගන්නේ මොනවාද ආහාර ගබඩා කරපු මුල් වර්ග සංචිත මුල් බතල මඤ්ඤොක්කා මෙන්න මේ වගේ ඒවානේ මේකට තියෙන්නේ ඔව් කැරට් බීට් ගන්නත් පුළුවන් කැරට් බීට් එවත් ගන්න පුළුවන් ඊගාවට ප්‍රජනක මුල් ප්‍රජනක මුල් ප්‍රජනක මුල් ප්‍රජනක මුල් ත්‍ර ප්‍රජනක මුල් මොනවාද වෙලා තියෙන්නේ මේක ප්‍රජනනය සඳහා දායක වීම ප්‍රජනනයටයි දායක වෙන්නේ ප්‍රජනනයට දායක වෙන්නේ උදාහරණ ගත්තොත් මොකද වෙලා තියෙන්නේ උදාහරණ ගත්තොත් අපිට කියත හැකි එකක් තමයි බතල ගන්න පුළුවන් පේර ඉතින් ගියාට පස්සේ බෙලි කරපිංචා මෙන්න මේ වගේ ඒවා ගන්න පුළුවන් හොඳයි ඊළඟ ප්‍රශ්න අංක 6 ශාකවල ප්‍රධාන වශයෙන් ඇති මුල් වර්ග දෙක නම් කරන්න ඉතර එකක් මුල් මූල පද්ධති වර්ග දෙක කියලා කියන්නේ ශාකවල ප්‍රධාන වශයෙන් ඇති මූල පද්ධති වර්ග දෙක මුදුන් මුලක් සහිත මූල පද්ධති දෙක තන්තු මූල පද්ධතිය මුදුන් මුලක් සහිත මූල පද්ධතිය දෙක තන්තු මූල පද්ධතිය ඒතර මුදුන් මුලක් තියන අයට උදාර්ථමයි අර දීබීජ පත්‍රී අය බටු දක්කාරි මිරිස් ආදී ඒ කඳ අතුගේ දෙන කට්ටිය මුදුන් මුලක් තියන වර්ගය ඔල්පුවක් තල්කිතුල් ආදී වර්ගය මොනවාද අන තන්තු මුල් තියන ආකාරය තන්තු මුල් තියන වර්ගය හොඳයි ඊගාවට තියනවා හත් වෙනි එක ශාක කඳන් බෙදෙන ප්‍රධාන කොටස් දෙක ඒතර මොකද්ද අතු බෙදෙන කඳන් සහිත ශාක ඊගා මොනවාද අතු නොබෙදෙන කඳන් සහිත ශාක අතු බෙදෙන කඳන් අතු නොබෙදෙන කඳන් ශාක කඳන් වල කෘත්‍ය තුනක් ශාක මැදේ කෘත්‍ය තුනක් ලියන්නලු මොනවාද කෘත්‍ය එක එක තමයි මොනවාද පල පත්‍ර පුෂ්පාදී කොටස් දරා සිටීම දරා සිටීම ඊගාඩ දෙවැන්නක් පුළුවන් අපිට ශාකේ ඍජුව පාත්වා ගැනීමට ශාකේ ඍජුව පාත්වා ගැනීමට කඳ උදව් කරනවා තව මොනවද තියෙන්නේ කඳ සමහර ශාක කඳන් ආහාර ගබඩා කිරීමට දායක වෙනවා
දායක වෙනවා. සමහර අය ප්‍රභාස සංශ්ලේෂණ දායක වෙනවා. පතොක් වගේ ශාක්තන නවහන්දි වගේ ශාක්තන එයාලා දායක වෙනවා මොකේදද? ආහාර නිෂ්පාදනය ප්‍රභාස සංශ්ලේෂණ දායක වෙනවා. ඊගාවට තියෙනවා මොනවාද? තවත් එකක් මේකේ ප්‍රජනන දායක වීම සමහර ශාක්තන ප්‍රජන දායක වෙනවා. ඊගාවට කියනවා ශාක පත්‍රයක් ඇඳ කොටස් නම් කරන්න කියලා කියනවා. එකක තියෙන්නේ දීබීජ පත්‍රී, අනිත් පැත්තේ තියෙන්නේ මොනවාද? ඒක බීජ පත්‍රී. දීබීජ පත්‍රී සහ ඒක බීජ පත්‍රී තියෙන්නේ. අපි ඒක ඇඳලා කොටස් නම් කිරීමක් කරන්න තියෙන්නේ. බලන්න ඔගොල්ලෝ ඇඳපු ඒවයි හරිද කියන වාක්‍ය. මෙන්න දීබීජ පත්‍රී ශාක පත්‍රය එයාගේ මේ විදියට ශාකානාරට තියෙනවා. ඒවත් මේ විදියට තවත් ශාකණේ වෙලා තියෙනවා. ප්‍රමේ තියෙන්නේ වෘන්තය, මේ තියෙන පත්‍ර තලය, මේ පත්‍ර ධාරය, පත්‍ර අග්‍රය, ඊගාවට ප්‍රධාන නාරටිය, මේ තියෙන්නේ ශාකානාර. ඔන්න බලන්න ඒ තියනවාද කියලා. ඊට පස්සේ දීබීජ පත්‍රී ඒගොල්ලෝ එහෙම වෙනකොට මේ තියෙන ඒක බීජ පත්‍රී අය මේ තියන්නේ ප්‍රධාන නාරටිය. මේ තියන්නේ සමාන්තර සෙසු නාරටි, සුළු නාරටි කියලා කියන්න පුළුවන්. මේ තියන්නේ වෘන්තය. පත්‍ර අග්‍රය, පත්‍ර ධාරය, මේ තේතොර පත්‍ර තලය තියෙයි. හයි ඒක බීජ පත්‍රී අය හොඳ අඩුපාඩු තියෙනවා නම් ටට්ටකල හදාගන්න. හරි, එහෙනම් අපි ඊළඟ යන වගුවක් තියෙන්නේ ප්‍රශ්නාංක 10. වගුවේ තියෙනවා පළවෙනි එක විශේෂිත ශාක මුලේ නම, ඊගාව උදාහරණ ශාක, ඊගාව කෘත්‍ය. දැන් පේපර් එක නැති වුණාට උත්තර ලියා ගන්න පුළුවන්. අර තියෙන්නේ වගුවක් තියෙන්නේ විශේෂිත ශාක මුලේ නම, දෙවෙනි පෙළේ තියෙන ශාක උදාහරණ ශාක, තුන්වෙනි එකේ තියෙන කෘත්‍ය කෘත්‍යය තියෙන්නේ නම් පළවෙනි එකේ තියෙන කරුමුල්. ඒතර විශේෂිත ශාක මුලේ නම කරුමුල්. ඒතර ඒකේ උදාහරණ ශාක අපි ටික වෙලාවකට කලින් කතා කළා. මොනවද යන්නේ එතකොට උදාහරණ ශාක විදියට? ඊට ඇකි නුග බෝ ඒ වගේවා ලියන්න පුළුවන්. වැටකෙයියා ලියන්න පුළුවන්. කෘත්‍යය මොකද්ද? ශාකේ සමබරතාවය පවත්වා ගැනීම. ඊගාව රම්පේ මොකද්ද? ତර පළවෙනි ස්ථාන තියෙනවා විශේෂිත ශාක මුලේ නම ලියන්න තියෙනවා. වගුවේ දෙවෙනි පෙළේ තමයි රම්පේ කියලා තියෙන උදාහරණ ශාකයේ විදියට. එහෙනම් පළවෙනි කොටුවේ
ලියවෙන්න ඕන මේ මුල් වර්ගය මොකද්ද කියලා. මොකද්ද මුල් වර්ගය? රම්පේ වල තියෙන්නේ කෛරු මුල්. රම්පේ වල කෛරු මුල් තියෙන්නේ කුත්තේ මොකද්ද අහනවා? ඒකත් සමබරතාවය ආරක්ෂා කිරීම. ඊගාවට තුන්වෙනි එක තියෙනවා උදාහරණ ශාක දීලා තියෙනවා රාබු කැරට්. කුත්තේ පෙලෙත් කුත්තේකෙත් දීලා තියෙනවා ආහාර දැන්පත් කිරීම. ඒකේ අහනවා විශේෂිත මුල් වර්ගයේ නම තමයි එතන අහන්නේ. පළවෙනි තීරුවේ නම ලියන්න තියෙන්නේ. පළවෙනි තීරුවේ ලියන්නේ මොනවද? ඒතොර උදාහරණ මේ කිව්වා මෙතන උත්තරේ කිව්වා සංචිත මුල්. සංචිත මුල්. ඊගාව තියෙනවා විශේෂිත ශාක මුලේ නම. ඔන්න පළවෙනි තීරුවේ ලියවිලා තියෙනවා විශේෂිත මුල් වර්ගය අංක 4 තීරුව මූල ගැටටි සහිත මූල පද්ධතිය. මූල ගැටටි සහිත මූල පද්ධතිය තියෙන්නේ උදාහරණ ශාක අපෙන් අහන්නේ දෙවෙනි තීරුවේ. දෙවෙනි තීරුවේ උදාහරණ ශාක අපෙන් අහනවා. එතකොට මූල ගැටටි තියෙන ශාක ලියන්න පුළුවන් අපිට නිදි කුම්බා මකුලත මාර තෝර බොන්චි මේ කෞපි මු ඒවා එක්කම ලියන්න පුළුවන්. කෘත්‍යය තමයි මොනවාද? කෘත්‍යය තමයි වායුගෝලීය නයිට්‍රජන් අවශෝෂණය කරනවා මේවායේ ඉන්න රයිසෝබියම් බැක්ටීරියා. ඒතර මූල ගැටිත් තුල සිටින රයිසෝබියම් බැක්ටීරියා වායුගෝලයෙන් නයිට්‍රජන් උරාගෙන ශාකයට සැපේ. කෘත්‍යයයි. ඒතර මූල ගැටිත් තුල සිටින රයිසෝබියම් බැක්ටීරියා නයිට්‍රජන් අවශෝෂණය කර ශාකයට ලබා දී. හොඳයි ඊළඟ තියෙනවා බුලත්. ඒකට එන උත්තරය මොකක්ද? ඔකට පළවෙනි එකේ අහන්නේ විශේෂිත ශාක මුල්ලේ නම අහන්නේ. ඒක ඇවිල්ලා ආලග්න මුල්. ඊගා තියෙනවා ශසන මුල්. වායුගෝලයේ සම වායු වමාරුව. ඒක තියෙන්නේ මොනවායිද? ඔය කිරල කඩොල් වගේ ශාකවල තියෙන්නේ. එනවන අපි ප්‍රශ්න 10ක් කතා කළා. ඊළඟ දිනේදී අපි 11 වෙනි ප්‍රශ්න ඉඳලා සාකච්ඡා කරනවා. මම අපි අදට මේ ශාක